කතරගම ජනාධිපති මධ්‍ය විද්‍යාලයේ ගුරුවරුන් පිරිසක් එම විද්‍යාලයේ ඉගෙනුම ලබන උසස් පෙළ සිසුවෙකුට සිදුකළ පහර දීමක් පිළිබඳව වාර්තා වුණා. මෙලෙස පහර කෑමට ලක්ව තිබෙන්නේ කතරගම ජනාධිපති මධ්‍ය විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවෙක්. ගුරුවරුන් පිරිසක් එක්ව වටකරගෙන සිදුකළ පහර දීම නිසා රෝගාතුර වූ සිසුවා පෙරේදා රාත්‍රියේ කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යවා තිබුණා. ඉකුත් 28 වන දින පාසල් පැමිණ ඇති මෙම සිසුවා අබේලාවේ වතුර වීමට ටැප් එක අසලට ගොස් සිටින අවස්ථාවේ විදුහලේ පරිපාලන නියෝජ්‍ය විදුහල්පති හිමියන් පහර දී ඇති බවත්, පසුව විදුහලේ තවත් ගුරුවරුන් පිරිසක් එකතු වී මෙම සිසුවාට බිම දමාගෙන පහර දී ඇති බවයි වාර්තා වන්නේ. පහර කෑමට ලක් වූ සිසුවා ඒ පිළිබඳ මාධ්‍යයට පැවසුවේ මෙලෙසින්: "මම අබේලාවේ වතුර වීමට ටැප් එක අසලට ගියා. ඒ වෙලාවේ එකවරම එම ස්ථානයට පැමිණි විදුහලේ පරිපාලන නියෝජ්‍ය විදුහල්පති හිමියන් මට ගැහුවා. මම ඇහුවා මොකද හාමුදුරුවනේ ගහන්නේ? නිකන් ගහන්න අයිතියක් නැහැ කියලා මම කිව්වා. ඒ වෙලාවේ හාදරුවන්ට කේන්ති ගිහින් තෝ මං කවුරු කියලා හිතාගෙනද කතා කරන්න කියලා. තපුල් නවලා දනහිසෙන් මගේ බඩ පැත්තට ගහලා කුණුහරප කියමින් මගේ අම්මට බැන්නා. නිකරුණේ හාදරුව මට ගහපු නිසා මාත් හාදරුවන්ට පහරක් ගැහුවා. ඒකට කේන්ති ගිය හාමුදුරුව මාව විදුහල්පති මැඩම් ඉන්න කාමරයට අරන් ගෙන් අනිත් සර්ලත් එක්ක වට කරගෙන මට විනාඩි 15ක් විතර ගැහුවා. ඒ වෙලාවේ ඒ සර් කිව්වා මැඩම් මුගේ කට වැනීම ඉස්කෝලෙන් අයින් කරලා දමන්න ඕන කියලා. මැඩමුත් කිව්වා තෝ ආයෙ ඉස්කෝලෙ එන්න එපා කියලා. කොහොම හරි ඉස්කෝලෙ ඉවර වෙනකල් මම ප්‍රින්සිපල් රූම් එකේ තියාගෙන ඉඳලා ඉස්කෝලෙ ඇරුණම තමයි මාව යැව්වේ. මම ඉස්කෝලෙ ඇරිලා සෙල්ල කතරගම අයියලාගේ ගෙදර ගියා. අම්මා මාතර රස්සාවක් කරනවා. තාත්තා අංශභාගය හැදිලා එක තැන ඉන්නේ. මගේ එක අක්කා කෙනෙකු මීට මාස කිහිපයකට කලින් ගෙලවරලාගෙන මැරුණා. ගෙදර තිබුණු ආර්ථික අපහසුතා නිසා ඉස්කෝලේදී උන දේ අම්මට මම කිව්වා. පසුව අම්මා කතරගම පොලිසියට ගිහින් මේ ගැන පසුගිය 4 වෙනිදා පැමිණිල්ලක් දැම්මා. පහර දීමෙන් දින කිහිපයකට පසු මට ඇවිදගෙන යන්න බැරි වුණා. කලන්තෙ දමලා වැටෙන්න පටන් ගත්තා. දිනෙන් දින ලෙඩ වැඩි වෙන්න ගත්තා. පසුව අම්මා පෙරේදා රෑ කතරගම රෝහලට මාව එක්කන් ගියා. එහිදී මාව පරීක්ෂා කරලා රෝහලට ඇතුළත් කළා. වැඩිදුර ප්‍රතිකාර කිරීමට මාව එදා රෑ හම්බන්තොට මහ රෝහලට මාරු කර යවුවා. මොනව වුණත් මට පාසල් නොගිහින් නම් ඉන්න බෑ. මං 2019 වසරේ උසස් පෙළ ලියන්න ඉන්නේ ගණිතය අංශයෙන්. ඒ නිසා මං ඉල්ලන්නේ මට පාසල් යන අවස්ථාව නැති කරන්න එපා කියලයි. මෙම පහර දීම ඇසින් දුටු විද්‍යාලයේ ගුරුවරයෙකු මාධ්‍යයට සිදුවීම විස්තර කර තිබුණේ මෙලෙසින්: "මාධ්‍යයට අපිට අපේ නම්ගම් කියන්න විදිහක් නැහැ. නමුත් කතාව ඇත්ත. මම කැන්ටින් එකේ ඉඳලා ඔෆිස් එක පැත්තට යනකොට මේ ළමයා ඔෆිස් එකේ හිටියා. ඒ වන විටත් ළමයට හොඳටම ගහලා ඒ මදිවට ගුරුවරු කුණුහරපෙන් පවා බැන්නා. ළමයෙකුට එහෙම බැනීම නම් අනුමත කරන්න බෑ. දැන් මේ වන විට මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සියල්ල යට ගිහින් තියෙන්නේ. අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණයක් කරනවා නම් අපි ගුරුවරු විදියට මේ සම්බන්ධයෙන් සාක්ෂි දෙන්න උනත් සූදානම්. මේ වන විට විද්‍යාලයේ ළමයින් විශාල වශයෙන් අසාධාරණයට ලක් වෙනවා. මේ සම්බන්ධයෙන් කියන්න කෙනෙක් නෑ. මේ සම්බන්ධයෙන් වහ පරීක්ෂණයක් කරන්න කියලා වගකිව යුත්තන්ගෙන් ඉල්ලනවා." මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපිව subscribe කරන්න. කුඩා සීනුව එබුවන් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නටත් පුළුවන්.